සියට එකේ මර්චන්ට් කමිෂන් එකට ලංකපේ කාඩ් ඇක්සෙප්ට් කරන්න. සිකුරාදා දින රාජ්‍ය ආයතන සඳහා නිවාඩු ලබා දී තිබෙද්දීත් හැඳුනුම් පත් නිකුත් කිරීමේ එක් දින සේවාව සඳහා දින වේලාවන් වෙන් කර තිබීම නිසා අද උදෑසන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත විශාල පිරිසක් පැමිණ සිටියා. නමුත් දෙපාර්තමේන්තුවේ සේවකයන් අද සේවයට වාර්තා කර නොමැති වීම හේතුවෙන් එහි නොසන්සුන් තත්ත්වයක්ද හටගත්තා. අද එන්න කියලා දැන් අද නැහැ කියනවා. පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතා වෙත ලද තොරතුරකට අනුව බොරලැස් ගමුව පිල්ලෑව විහාරස්ථානයේ ඉදිරිපිට මාර්ගයේදී සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ඇසුරුම් සක්සමග කාන්තාවක් පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකාරිය බඩෝ විටාසංක නැමැති මද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහායකයෙකු ලෙස කටයුතු කරන බවද සඳහන්. මඩකලපුව බ්‍රවුන් පාර ප්‍රදේශයේදී ඇද්දල දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලක අම්පාර කඳුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. බලපිටිය පාතේ ගම ගිනිගල්ලේ ගොඩ දුම්රිය හරස් මාර්ගයේදී ගාල්ලේ සිට ගල්කිස්ස බලා ගමන් ගත් දුම්රියක පාසල් වෑන් රථයක් ගැටීමෙන් අද උදෑසන අනතුරක් සිදු වී තිබුණා. අනුතර සිදුවන විට රතේ තුල සිසුන් දෙදෙනෙකු රියදුරු සහ ඔහුගේ බිරිඳ ගමන් ගෙන තිබූ අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ. මෙම දුම්රිය හරස් මාර්ගයේ සංඥා පද්ධතිය බොහෝ කාලයක සිට ක්‍රියා විරහිතව පැවති බව ප්‍රදේශවාසීන් පවසනවා.